විදේශ වත්කම් එහෙම නැත්නම් විදේශ ශාන්තිත ප්‍රමාණය ඩොලර් මිලියන 2078යි චීනයෙන් ලබාගත් අතමාරු අත්හැරියට පස්සේ 1500 ආසන්නයෙන් ඩොලර් මිලියන 500කට මදක් වැඩි ප්‍රමාණයක් තමයි අපේ අද පරිහරණය කළ හැකි ඩොලර් බවට පරිවර්තනය කළ හැකි අපේ විදේශ වත්කම් ප්‍රමාණය තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි රුපියල් හිඟය. රුපියල් හිඟය තියෙනවා ආසන්නයෙන් රුපියල් බිලියන 579ක් පෙබරවාරි මාසේ 3 වෙනිදාට. මෙන්න මෙවැනි ආකාරයේ මූල්‍ය අර්බුදයක් විදේශ ධනය නැතිවීමේ පමණක් නෙමෙයි රුපියල් නැතිවීමෙත් දවැන්ත මූල්‍ය අර්බුදයක තමයි අපේ මහ බැංකුව තියෙන්නේ. ඒ වගේම බැංකු පද්ධතියේ தත්ත්වය. රටේ අනිකුත් බැංකු පද්ධතිය රාජ්‍ය බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු ඇතුළු සියලුම බැංකු පද්ධතියේ தත්ත්වය. රජයට ණය දීලා තිබෙනවා මේ රටේ බැංකු පද්ධතිය ආසන්නයෙන් මේ අවුරුද්ද ජනවාරි මාසේ වෙනකොට ට්‍රිලියන 4.1ක්. රජයට අයත් රාජ්‍ය ආයතන වලටම ණය දීලා තියෙනවා ට්‍රිලියන 1.1ක්. ඒ කියන්නේ ට්‍රිලියන 5.2ක් බිලියන 5200ක් රාජ්‍ය බැංකු ආණ්ඩුවට ණය දීලා තියෙනවා. රාජ්‍ය බැංකු රටේ සහ අනිකුත් බැංකු සියල්ලම එකතු වෙලා රටේ අනිකුත් ලක්ෂ 220ක් වන ජනතාවට සාපේක්ෂව ගත්තම සියලුම ණය ගනුදෙනු වලින් 51.2%ක්ම ණය දීලා තියෙන ආණ්ඩුවට. මේ රජයේ බලයට පත් වෙනකොට 2019 නොවැම්බර් මාසෙදී මේ ප්‍රතිශතයේ තිබුණ 37.5. ඒ නිසා අද බැංකු පද්ධතිය කියන්නේ ආණ්ඩුවට ණය දෙන පෙරලා ආණ්ඩුව විසින් සූරා කරන තැනක් බවට පත් වෙලා තිනවා. මේ තුලින් රාජ්‍ය බැංකු පද්ධතිය පමණක් නෙමෙයි සමස්ත බැංකු පද්ධතියම අද බරපතල අනතුරක ලක් කරලා තියෙනවා. විශේෂයෙන්ම කන්ති නීතිගත සංස්ථාව ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ඇති කරලා තියෙන ඩොලර් අර්බුදය විසින් අද බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය මහ බැංකුවත් ඇතුළුව ඍණ 4.5 බිලියන. ඒ නිසා අතනින් මෙතනින් බිලියන් මිලියන 200ක් ඉල්ලගෙන එහෙම නැත්නම් මිලියන 500ක් ඉල්ලගෙන එහෙම නැත්නම් මිලියන 1000ක් ඉල්ලගෙන අතමාරු කරගෙන යන්න පුළුවන් මට්ටමේ අර්බුදයක නෙවෙයි අපි ඉන්නේ. ස්වෛරී රාජ්‍ය බිඳ වැටීමක් ඉදිරියේ අපි අද ඉන්නේ. ඒ වගේම වර්තමානයේ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා මේ රටේ EPF එහෙම නැත්නම් අත්සාධක අරමුදල පිළිබඳව EPF සහ ETF පිළිබඳව මේ අත්සාධක අරමුදල් දිහා බැලුවාම අපිට පේනවා මේ EPF අරමුදලේ 2020 සංඛ්‍යාලේඛන තමයි තියෙන්නේ. ආසන්නයෙන් රුපියල් බිලියන 2829.5ක් තියෙනවා. EPF එකේ රුපියල් බිලියන 358.4ක් තියෙනවා. මේවා මේ ආයෝජන කලඹ ආයෝජන සඳහා තියෙන මුදල. මේවයින් ලාභ උපයලා තියෙනවා මේ දෙකෙන්ම රුපියල් බිලියන 281.9ක්. ඉතින් මේකෙන් මේ වගේම තවත් ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ තමයි දැනට මේ EPF ETF ආයතන තිබෙන්නේ. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලවත් එම අරමුදලට එකතු කරලා නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු විශාල ආයතන ගණනාවක් රාජ්‍ය බැංකු මහජන බැංකු වැනි ඒවා ලංකා විදුලි බල මණ්ඩලය වැනි ආයතන ඒ අයගේ සේවක අර්ථසාධක අරමුදල් ඒගොල්ලෝ වෙනම ආයෝජනය කරලා තියෙනවා. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවටවත් තමන් යටතේ තබන සේවක අර්ථසාධක අරමුදල් ඒ සංචිතයේ පිළිබඳ විශ්වාසයක් නැති තත්ත්වය තුළ මම විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ මේක පවත්වා ගත යුතුයි කියලා. මොකද ශ්‍රී ලංකා මහ බැංකුව පාලනය කළ අය පසුගිය දශක ගණනාව තුලම කරගත් එක දෙයක් තමයි මොකද්ද රටේ පොලී අනුපාතය අඩු මට්ටමින් පවත්වා ගැනීම සඳහා සේවකර්තමා සාධක අරමුදල භාවිතා කිරීම.